හොඳයි සුපුරුදු පරිදි හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ් විශේෂාංගය අරගෙන අපි ඔබේ නිවහනට අදත් ආවා සුපුරුදු ලෙන්ගතු කමින්ම සුපුරුදු හිතවතියත් සමගින් කවුද දන්නවද ඔබ දන්නවද දැන්ටමත් කවුද කියලා ප්‍රවීණ සුපවේදිනී චතුරිකා අනුරාධා මහත්මිය අයබවන් සුබදාසන සුබදාසන අද කාල වේලාව චුට්ටක් අපිට අඩුයි ඒ නිසා අපි ටග්ගල කතා බහ පටන් ගමු අද මොකද හදන කෑම අදත් සුපුරුදු විදියටම දේවල් අඩුයි ಜಾති අඩුයි මට අහන්න දෙන ප්‍රශ්නත් අඩුයි ඔව් අහන්න දෙන ප්‍රශ්න වැඩි වේවි වැඩි වෙන්නත් පුළුවන් ඕ හැබැයි ඔයාට හැමදාම ප්‍රහෙලිකාවක් ඉතුරු කරනවා ඒ හින්දාම අපි හදන කෑම දෙකෙන් පටන් ගමු මෙහා පැත්තේ තියෙන අපි හදන්න කෑම දෙවර්ගය මොනවා කියලා හිතනවද චීස් මැකරෝනි හරි දූපකල්පනයි මැකරෝනි නම් හරි නමුත් ওই චීස් වාගේ පෙනෙන්නේ චීස් නෙමෙයි වට්ටක්ක වට්ටක්ක ආ හරි මේ විදිහට තමයි වට්ටක්ක මැකරෝනි කියලා තමයි ඒක කියන්නේ කමක් නැහැ අපි වට්ටක්ක සෝස් එකක් තමයි හදලා තියෙන්නේ මොකද පාස්තා මැකරෝනි වර්ග කන්න සෝස් අවශ්‍යයි ඉතින් වට්ටක්ක කියන්නේ බොහොම බහුල ගණන් අඩු ಗುಣදායක දෙයක් හරි එතකොට අනිත් කෑම වට්ටෝරු අපි පෙන්වනවද නැත්නම් අපි හදනවද ඒකත් කියලාම අපි ඒක හදලා පටන් ගමු හරි එතකොට මේ මොකද්ද මේකත් මතක් කරමු මොකද්ද මේක නිකන් පිට්ටු වගේ පිට්ටු කනාසයිද මම නම් ආස නැහැ පොඩ්ඩක්වත් ඔය පිට්ටු නෙමෙයි ඔය තියෙන්නේ ගෝවා මල් වලින් හදපු එළවලු විතරක් අඩංගු වෙන පුංචි ළමයින්ට එළවලු කවා ගන්න පොඩි කෑම උපර රැටියක් නේ ඔව් හරි අපි ටග් ගාලා වැඩි පටන් ගමු එහෙනම් මුලින්ම මොකද්ද අපි හදන්නේ අපි හදමු මේ අර ගෝවා මල් වලින් හදපු අපි කෝලිෆ්ලවර් කුස්කුස් එක දැක්කහම අර කුස්කුස් කියලා තියෙනවා ඒව පාස්තා විශේෂයකට අයිති එක ඒ වගේ තමයි පේන්න තියෙන්නේ ගොඩක් වෙලාවට පුංචි ළමයි එළවලු කන්නේ නැහැ එතකොට මේක දැන් රයිස් නැති නිසා පේන්නේ නැහැ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ දුරට පේනවා පිටු එකක් වගේ පේනවා. ඉතින් ඕකේ තියෙන්නේ ඇත්තටම අපිට අවශ්‍යයි මෙතන ඒක හදාගන්න කෝලිෆ්ලා, ගෝවා මල්. ගෝවා මල් සහ මේ තියෙන්නේ බ්‍රොකලි. මේ දෙවර්ගෙම මෙන්න මේ කෝලිෆ්ලා, බ්‍රොකලි. මේ දෙවර්ගයේ තමයි මෙතන තියෙන්නේ. මේක අරගෙන තියෙන්නේ අපි ග්‍රේටරයකින් ග්‍රේට් කරලා. පොඩි හීනියට චූටි චූටි කෑලි වෙන්න අපිට ඕනේ හීනියට ලියා ගන්න ඔය ටික නේ ලියා ගන්නත් මේ නිකන් කපල වගේ ගන්න හීයකින් කරන්නත් පුළුවන් චොප් කරලා කරන්න පුළුවන් ග්‍රේටරයකින් කරොත් හරිම ලේසි මේක පේන්නේවත් නැහැ ගෝවා මල් සහ බ්‍රොකොලි කියලා මේ පේන්නේවත් නැහැ එතකොට හරි අපිට මේ සඳහා ඊට පස්සේ අවශ්‍යයි අපි මෙතන තම්බල පොඩි කරගත්ත කුකුල් මස් පාවිච්චි කරනවා කැමති මාළු විශේෂයක් නැත්තම් ඉස්සෝ දැල්ලෝ හරි තම්බල ගන්න පුළුවන් මෙතන අපි පාවිච්චි කරනවා චූටියට කොටු කැපු කැරට් ඒ වගේම කොටු කැපු ලූණු සහ සුදු ලූණු ටිකක් මේ චූටියට කොටු කපලා තියෙන මේක බ්‍රූනවාස් කියලා කියනවා නමුත් ගෙදර කෙනෙකුට ග්‍රේට් කරලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් චොප් කරලා ගන්නත් පුළුවන් මේකේ රහස මොකද මේ විදිහට කැපුවහම පුංචි ළමයින්ට මේක ඉවත් කරන්න අමාරුයි ලොකු කැරට් කෑලි තිබුණහම මේගොල්ලෝ මේක අහක් කරනවා පිඟාන වටේට තියනවා මේ විදිහට මේක කරන්න විකල්පයක් නැහැ අනුභව කරන්නම වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ඇත්තටම මේක ටෙම්පරාදු කරගැනීම සඳහා එක්කෝ බටර් මාජරින් ස්වල්පයක් හෝ තෙල් ටිකක් ගත්තා නම් ඇති මොකද මේක අපි ගොඩාක් තම්බන්නේ නැහැ. තැඹුවා මේකේ තියෙන ගුණාත්මක වටිනාකම නැති වෙලා යනවා. අපිට මේක නැවුම් රසුවෙන් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. මොකද මේ මේ දේවල් ඇත්තටම මේ විදිහට කැපුවහම අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් මලික්. ඒ දැන් මලිට ඕනේ කියන මට ඔව් පැහැදිලිවම මට ඕනේ. මොකද හැමදාම ජෙෆ් මේක මගහරිනවා. මට අවස්ථාව දෙන්න හිතුව තුන ඔන්න අද මම බලෙන් ඉල්ල ගත්තා අද මට chance එකක් ඕනේ ඇත්තටම මෙතන මලිත් අපිට මෙතන කරන්න පුළුවන් කලවම් කිරීම පමණයි මොකද ඇත්තටම මේක පොඩි සාස් පානක නැත්තම් වලඳක බටර් හෝ තෙල් ස්වල්පයක් දාලා ඒකට ඉස්සෙල්ලම අපි ලූණු සුදු ලූණු චුට්ටක් දාලා තෙම්පරාදු කරගන්නවා ඊට පස්සේ අපි කුකුල් මස් තඹපු කුකුල් මස් ටික දානවා ඊට පස්සේ කැරටුයි බ්‍රොකොලි කෝලිෆ්ලා කියන ඒ එළවලු සියල්ලම දානවා මොකද මේවා ගොඩාක් තැම්බෙන්න අවශ්‍ය නැහැ ටික අන්තිමටම දාගන්න අඩු වේලාවකින් තඹනවා අඩු වේලාවකින් තඹගෙන ඊට පස්සේ අපිට මේකට ලුණු ගම්බිරිස් අපි රස අනුව කැමති පමණ වැඩි හිටියෙක්ට කනවනම් ඇත්තටම ගම්බිරිස් දාන්න පුළුවන් කුඩා දරුවෙක් කිටින් හින්දා ලුණු ගම්බිරිස් චූට්ටක් දාලා මේක හොඳින් තෙම්පරාදු කරගන්නයි තියෙන්නේ ඉතින් කලවම් කරන ආකාරය පෙන්නුවොත් ඉස්සෙල්ල සුදු ලුණු චුට්ටක් මේකේ පිළිවෙලක් තියෙනවා නේ සුදුරු ඔව් මොකද අපි දැන් තෙල් දාලානේ තියෙන්නේ නේද ඔව් දැන් අපි මේක ලිපේ කරගත්තොත් දැන් ඔන්න තෙල් ටික රත් වෙනවා එතකොට අපි ලූණු සුදු ලූණු ටික දානවා ඒක පොඩ්ඩක් සෝටි කරනවා කියන්නේ පොඩ්ඩක් ටෙම්පරාදු කරනවා වගේ වෙනවා එච්චර ඕන නැහැ යම්කන් සුවඳ එන ගානට ටෙම්පරාදු කරගත්තා නම් ඇති ලූණු චුට්ටකුත් දාන්නකොද චුට්ටක් දාන්න කියවෙනස චුට්ටක් දාන්නේ ඊට පස්සේ අපිට මේ කුකුල් මස් ටික ඔන්න දාගත්ත ඊට පස්සේ අපි මේ කෝලිෆ්ලවර් බ්‍රොකොලි දෙවර්ගයෙන්ම එක හා සමාන වෙන විදිහට දාගත්තා නම් හරි
දැන් මේක ඔන්න හිතන්න දැන් tempuraදු වෙනවා කියලා අපිට මෙතන ඉවීමේ පහසුකම දැනට නැති නිසා ඊට පස්සේ අපි මේකට කැරට් කැරට් ටික අපි දාන්නේ අන්තිමටම අර අපිට අමුණු වගේ ගන්න ඕනේ එළවලු ටික ඔක්කොම අපි දාන්නේ අන්තිමටම එතකොට ඊට පස්සේ මලිත් අපිට මේක ඇත්තටම ලුණු චුට්ටක් ඉහලා මේක කලවම් කරලා මේ විදිහට ලිපේ tempuraදු කරගන්න විතරයි අපි ආයි මතක් කරොත් අපි තෙල් සුට්ටක් දැම්මා ඊට පස්සේ සුදු ලුණු දැම්මා සුදු ලුණු ලුණු ඔව් දාලා මස් ටික අපි එකතු කරා එකතු කරා මසුත් ඇත්තටම තම්බලයි තියෙන්නේ ඒ නිසා අර එළවලු ඒ ඔක්කොමත් එක මස් එකට වැටුණත් ඒක ගැටලුවක් නැහැ ඊට පස්සේ අපිට මේකට ලුණු සුට්ටක් දාලා රස බලලා අනුභව කරන්නයි තියෙන්නේ මිනිත්තු කීයක් විතර ලිපේ තියන්න ඕනද මිනිත්තු සාමාන්‍යයෙන් දෙකක් විතර තිබ්බනම් හොඳටම ඇති මොකද අර අර ඒ එළවලු වලින් ඒ නගින ජලය තියෙනවා ඒකෙම ඒකෙම තෙල් චුට්වලිනුත් තෙම්පරාදු වෙනවා තැඹීමකට ලක් වෙනවා මේක අමුවෙන් වගේත් නිකන් ආහාරයට ගන්න පුළුවන්. මලිට කැමති නම් පුළුවන් අර රස විඳින්න. අපි රස විඳිමු. අපි ඊළඟ කෑම යන ගමන් මේක රසින්. මොකද මට නිදාසෙ මේක රස විඳින්න ඕනේ. ගිය සතියේත් මට නිදාසෙ හිතවතුනේ රස විඳින්න හම්බුනේ නැහැ. හැමදාම අසාධාරණකම් තමයි මට වෙන්නේ. දැන් මේක හදලා ඉවරද? මේක හදලා ඉවරයි. හරි ලේසියි. හරිම ලේසියි. මං නම් කියන්නේ මේ කුඩා දරුවෙකුට දැන් උදේට ආහාරයට ඉස්කෝලේට යවන්න ඕන නම් දෙමව්පියන්ට හරි ප්‍රශ්නයක් මොනවද මොනවද දෙන්නේ කියලා. එතකොට මේ අවශ්‍ය දේවල් රෑ හදලා ශීතකරණයක තියාගත්තා නම් ඇත්තටම උදේට ටටක් ගාලා tempuraදු කරලා කෑම පෙට්ටියට දාලා යවන්න විතරයි තියෙන්නේ. හරි මේ වේ තමයි අපි හැදුවේ. දැන් මේ මේ හැඩය අරගෙන දින අපි කප් එකකට දාලා ඒක අනිත් පැත්ත හරවලා තමයි තියෙන්නේ. ඔව් මලිත්. ඕක අපිට ඒ කියන්නේ අපි කුඩා දරුවෙක්ටනේ කුඩා දරුවෙක්ට නිසා ඒගොල්ලන් ආසයිනේ විවිධාකාරයට ඒගොල්ලන්ට කෑම දෙනවා නම් ඉතින් ඒ නිසා තමයි මේ විදියට සකසලා තියෙන්නේ. හරි ඒ විදියට තමයි මොකද නම කිව්වේ නම් මට මතක නැහැ. ඕක අපි නමක් නමක් ඉතින් මෙහෙමයි නිර්මාණශීලී භූමියට අලුත් දෙයක් කැමති නමක් දාගන්න පුළුවන් මේක කුස්කුස් වාගේ පේන හින්දා සහ ගෝවා මල් වලින් හදලා තියෙන නිසා මම ඔකට කෝලිෆ්ලවර් කුස්කුස් කියනවා කෝලිෆ්ලවර් කුස්කුස් හොඳයි ඊළඟට මොකද අපි හදන්න යන්නේ මේ මේ වට්ටක්ක මැකරෝනි එක අන්න හරි වට්ටක්ක කියන්නේ ඉතාමත්ම ගුණදායි එළවලුවක් නමුත් ඒ වුණාට වට්ටක්ක උයලා මිසක් අපේ ගෙදර කන්නේ නැහැ උයලා කන්නේ නැහැ උයලා විතරයි කන්නේ වට්ටක්ක කළු පොල් මාළුවක් ඉඳහිට ගෙදරක හදා නමුත් ඇත්ත වශයෙන්ම වට්ටක්ක කොච්චර මිල අඩුයිද මේ දවස්වල ඉතාමත්ම මිල අඩුයි වට්ටක්ක වලට කරගන්න දෙයක් නැති කාලෙකුත් තිබුණා. එතකොට මලිත් අපිට මේක හදන්න අවශ්‍යයි. මෙතන වට්ටක්ක මැකරෝනි එක හදනවා අනිවාර්යයෙන්ම වට්ටක්ක ඕනේ. වට්ටක්ක මේ මේ විදිහට මලිත් මේ මම මේ පොත්තත් එක්ක තමයි අරගෙන තියෙන්නේ මොකද ගොඩක් ගෘහණියෝ පොත්ත ඉවත් කරනවා. පොත්ත ඉවත් කළ යුතු නැහැ විටමින් A බහුලයි මේ වට්ටක්ක පොත්තේ. එතකොට අපිට සුප් එකක් හදනවා නම් සාමාන්‍යයෙන් අපි හෝටලයක පොත්ත ඉවත් කරනවා මොකද අර කහපාට ගතිය අඩු වෙනවා ලෙල්ල මේ කුඩු වුණාට පස්සේ යාන්තම්ලා කොළ පාටක් එනවා ඒ නිසා ලෙල්ල ඉවත් කරනවා ඇත්තටම gedara දිනල් ලෙල්ල ඉවත් කරන්න එපා අපි මෙතන තියෙනවා ඔව් මෙතන තියෙනවා මේ තියෙන්නේ මාජරින් ස්වල්පයක් මෙතන තියෙනවා පාම් පිටි මේක අපි කරන්නේ ඇත්තටම මේ පාස්තා මැකරෝනි කියන්නේ සෝස් වර්ගයක් එක්ක ආහාරයට ගන්න දෙයක්. අපේ ගෙවල් වල ගොඩක් අය තක්කාලි සෝස් මිස වෙන සෝස් එකක් දන්නේ නැහැ. නමුත් මේ සෝස් එකක් හදන එක ඉතාමත්ම ලේසි. ඉතාමත්ම ලේසි. හැබැයි නියම ක්‍රමය දැනගන්න ඕනේ. අපි මොකද පිටරට කෑමවලදී අපි සෝස් ඇන් සුප් වර්ග හදන්නේ. අපි ඒව උකු කරගන්නේ මෙන්න මේ බටර් මාජරින් හොතෙල්. මේ දහා පිටි කියන දෙකොටාසෙම සමසමව අරගෙන උයලා තමයි අපි මිශ්‍රණයක් හදාගන්නවා. ඒකට අපි කියනවා රූ එකක් කියලා. රූ එකක් කියලා. එක හා සමාන ප්‍රමාණ වලින් මේදය සහ පිටි අරගෙන ඉතාමත්ම අඩු ගින්දරේ උයාගත්තට පස්සේ මේ පාප්පයක් වගේ පේන්නේ මේ රූ එක. කොච්චර වෙලාවක කකුල් පිස ගන්නවද? එච්චර වෙලාවක් නෑ. සාමාන්‍යයෙන් අපිට රූ වර්ග තුනක් තියෙනවා. වයිට් රූ, බ්ලොන්ඩ් රූ, බ්‍රවුන් රූ. සුදු පාට, ඊට අතරමැද පාට සහ දුඹුරු පාට කියලා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මිනිත්තුකට අඩු කාලෙකින් අපි හදාගන්න රූ එකක් තියෙන්නේ. මේ සුදු පාට පාවිච්චි කළා තමයි ඕගොල්ලෝ දන්නවා වයිට් සෝස්, චීස් සෝස්. අහලා ඇති දන්නේ නැහැ හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ සෝස් එක බේස් එකක් හැටියට, මුලාශ්‍රයක් හැටියට භාවිතා කරලා තමයි අපි මේ වට්ටක්ක සෝස් එක හදාගෙන තියෙන්නේ. කරන්න ඕනේ ඉස්සෙල්ලා මේ වට්ටක්ක හොඳින් තඹ ගන්න ඕනේ. වාෂ්පයෙන් තඹ ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකද වතුරට දැම්මහම වතුරේ යම් ප්‍රමාණයක් ඒකේ විටමින් එහෙම දිය වෙලා යනවා. ඒ නිසා වාෂ්පයෙන් තඹ ගන්න පුළුවන් නම් තවත් හොඳයි. තවත් ලස්සනයි. කහපාට හොඳට තියෙනවා. කහපාට ගතිය සුරකිනවා නේ? ඔව්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ වට්ටක්ක ටික හොඳින්
පොඩි කරගන්න එක. ඒ කියන්නේ උකු නිකන් ද්‍රාවණය පියුර එකක් හැටියට පොඩි කරගන්න ටිකක් වැඩිපුර තැඹුව ගෑරුපුවකින් පොඩි කරන්නත් පුළුවන්. නමුත් බ්ලෙන්ඩරයක් ග්‍රයින්ඩරයක් තියෙනවා නම් මේ වැඩේ පහසුයි. එතකොට දැන් කරන්න තියෙන්නේ හැබැයි ඒකට පොත්ත අපි අයින් කරනවද? පොත්ත අයින් කරන්නේ නැහැ. අපි gedara හදනකොට මලිත් අපි මේ ಗುಣ දේවල් විසික් කරලා රොඩු ටික විතරක් කන්න අවශ්‍ය නැහැ. පොත්ත ඒ විදිහටම ආහාරයට ගන්න පුළුවන්. එතකොට මේ අපි කරන්නේ ඉස්සෙල්ලාම මේ මාජරින් හෝ මේදය කොටස අපි දිය කරගෙන ඊට පස්සේ ඒකට පිටි දානවා. පිටි දාලා තග්ගාල අපි මේ හිමින් හිමින් නෙමෙයි මෙහෙම මෙම හයියෙන් ඕක හැඳි ගන්න ඕනේ. නැත්තම් කළු වෙලා කර වෙලා යනවා. හිමින් හැඳි මේ ටටක් ගාලා හැඳි ගාලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට මේ 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 තලපේ වගේ එක හැදෙනවා. අපි මේකට කෙනෙකුට පුළුවන් කිරි රස ඕන නම් කිරි මොනවා හරි බොන පිටි කිරි වර්ගයක් දිය කළා හරි නිකන් දියර කිරි හරි කමන්නේ. කිරි දාලා කිරි වලින් හැබැයි නිතරම හැඳි ගන්න ඕනේ. නැත්තම් කැටි ගැහෙනවා. ඒ කැටි ගැහෙන්නේ නැති වෙන්න හදාගන්න. නැත්තම් කෙනෙකුට පුළුවන් ස්ටොක් වර්ගයක් එළවලු තඹපු වතුර මස් තඹපු වතුර ඒ වගේ ස්ටොක් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට අපි නිතරම නිතරම හැඳි ගාමින් හදාගන්න මේ දියරය. ඒ දියරයට අපි ඊට පස්සේ අර පොඩි කරගෙන පියුරේ කරගත්ත වටක් අටික එකතු කරනවා. ඊට පස්සේ ඒකට කැමතිනම් කෙනෙකුට මම දැන් මේ මසාලා රස ඒ කියන්නේ කරි ෆ්ලේවර් එකක් එන්න ඕන නම් 3-5 කුඩු චුට්ටක් එකතු කරන්නත් පුළුවන්. සාමාන්‍ය තේ හැඳක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ ලුණු ගම්බිරිස් එකතු කරලා අපි මේක රසවත් සෝස් එකක් ආකාරයට හදා ගන්නවා. දැන් මේක වෙජිටේරියන් කෑමක්. ගොඩක් අයට වෙජිටේරියන් වුණාම මේ පාස්තා මේ වගේ දේවල් කන්න ක්‍රමයක් නැහැ. කනසා මේ කැමැත්තකුත් නැහැ. කැමැත්තකුත් නැහැ. හැබැයි වට්ටක්වත් ඇත්තටම ගොඩක් අය කන්න කැමති නැහැ. ඒ හින්දා අපිට මේක බැලූ බැලමට කිසි කෙනෙකුට හොයන්න බැහැ මේක වට්ටක් අය කියලා. මම හිතන්නේ රසේනුත් වට්ටක් අය කියලා හොයන්න බැහැ ලුණු ගම්බිරිස් දාලා අර සෝස් එකත් එක්ක එනකොට. හරිම රසයි. දැන් මේ තියෙන chef අපි හදාගත්ත වට්ටක සෝස් එකනේ. ඔව්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකත් ඇත්තටම මේ පොඩ්ඩක් සාස් පානේ අපිට ඉවර කරගන්න ඕන කෑමක්. අපිට කරන්න තියෙන්නේ මලිත් මේ තම්බගෙන සකසගත්ත මැකරෝනි. chef දැන් ප්‍රශ්න තියෙනවා නේද අපේ ගෘහණියන්ට මේ 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 පාස්තා තම්බනකොට තෙල් ස්වල්පයක් අපි වතුරට දාන්න ඕනේ නේද? නැත්නම් මේව එකට එක ඇලෙන ගතියක් තියෙනවා නේද? එකට එක ඇලෙන්නේ මලිත් මේකේ ග්ලූටන් තියෙනවා. අන්නේ හින්ද තමයි මේ ස්පැගටි පාස්තා එකටින් එක ඇලෙන්නේ. මේ ස්පැගටි පාස්තා තම්බනවා නම් අපිට විශාල වතුර ප්‍රමාණයක් අවශ්‍යයි. එකට 8ක්වත් ඕනේ. එතකොට තමයි මේකේ තියෙන අර මේ කියන්නේ අර ඇලෙන සුළු ගතිය නැති වෙන්නේ. අපිට ඇත්තටම ඇල් වතුරට දාලා අපි පාස්තා මැකරෝනි කවදාවත් තම්බන්නේ නැහැ. උණු වතුර. වතුර උණු කරලා ඒ රත් වෙච්ච වතුරට තමයි අපි මේ පාස්තා මැකරෝනි දාන්නේ. ඊට පස්සේ අපි මේක තම්බ ගන්න ඕනේ අල් ඩන්ට් කියලා කියනවා. අල් ඩන්ට් කියලා කියන්නේ ප්‍රංශ වචනයක්. මේකින් කියන්නේ දතට අර සුමුදුව හැපෙන ප්‍රමාණයට එනකන් අපි තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ අපි වතුර පෙරලා ඒ වතුර පෙරුවට වැඩක් නැහැ. අපි නැවතත් ආපහු ඇල්ජාලියෙන් පොඩ්ඩක් හොද ගන්න ඕනේ අර ලිහිල් භාවය ඇති කරන්න. ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒක නැත්තම් බටර් මාජරින් ටිකක් දාලා තිබ්බනම් ලුණු බොහොම පරිස්සමෙන් දාන්න ඕනේ. මොකද මේ පාස්තා මැකරෝනි වලට ලුණු උරා ගත්තට පස්සේ අපි හදන ආහාරයේ සෝස් එකේ ලුණු වැඩි වුණොත් කන්න බෑ. ඒ ගැන පරිස්සම් වෙන්න. අපි අර සෝස් එක හොඳට මික්ස් කරනවා. මිශ්‍ර කරලා තමයි මේ අපි පාස්ටා එක නිර්මාණය කරන්නේ. දැන් මේක මලිත් ඇත්තටම මේ එක එක වර්ගයේ පාස්තා මැකරෝනි වර්ග තියෙනවා, ස්පැගටි තියෙනවා, තාලියා තෙල්ලි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ඕනෑම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. වටක්ක කියලා කියන්නේ ගෘහණියන්ගේ ඕන වෙලාවක gedara ඇති. අපි නමුත් උයන් නැහැ. තම්බලා කනවත් බොහොම අඩුයි. ඉතින් මේ මැකරෝනි එකට අපි දැන් අර හදාගත්ත සෝස් එක දාන්න. මට අවශ්‍යයි. ඔව් කරන්න. පුදුමයි. සාමාන්‍ය chef මගේ උදව් ගන්න හරි අඩුයි. ඇති නේ? ඇති වෙයි. තව ටිකක් දැම්මත් කමන්නේ නැහැ. රයිට්. හරි. මේකට මලිත් මේ ඕගොල්ලන්ට කැමති නම් පුළුවන් අපිට සාමාන්‍ය මේක ලස්සන කරගන්න පාස්ලි කුඩාවට chop කරගත් පාස්ලි දාන්න පුළුවන්. නමුත් මම මෙතන එකහු කරලා තියෙන්නේ පාස්ලි නෙමෙයි. මොකද පාස්ලි කිව්වම අපේ ගෘහණියෝ බය වෙයි. වෙළඳ පොළේ ඇත්තේ නැහැ. දැන් නගර බද විතරයි මේවා තියෙන්නේ. ගම්පලාත්වල නැහැ ඉඳ මේකට මම එකතු කරගෙන තියෙන්නේ ගොටුකොළ. හීනියට ලියපු ගොටුකොළ එක්ක නැත්තම් හීනියට ලියලා මුරුංගකොළ ඒ වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේක මේ විදිහට දැන් කලවම් කරන්නයි තියෙන්නේ. දැන් හිතෙනවද මලිට මේක මේ මේක මේ මොකක් හරි චීස් සෝස් එකක් වාගේ නේ මම මුලදී රැවටුනේ chef මම අවබෝධයක් තිබ්බේ නැහැ නේ මට මොකද්ද මේ හදන්නේ කියලා. ඔව් දැන් අවබෝධයක් තියෙනවා. ඉතින් මලිත ඇත්තටම මේ මේක
මේ සෝස් එක අපිට කලින් හදලා තියාගන්න පුළුවන්. ශීතකරණේ හදලා තියාගන්න පුළුවන්. හදලා තිබ්බහවට පස්සේ අපිට මැකරොනි ටික තම්බලා පොඩ්ඩක් හැබැයි මේක රසණෙන් තමයි ආහාරයට ගත්තොත් වඩාත්ම රස. ටිකක් රසණේ වුණාම මේක නිකන් දියර. හොඳයි. අපි කරේ අර හදාගත්ත වට්ටක සෝස් එක හිතවතුනේ මේ මැකරොනි එක දාලා හොඳට මිශ්‍ර කරා. ඒ මිශ්‍ර කරලා ඉවරලා chef ඊට පස්සේ අතරතුර කිව්වා කොටුකොල දාලා සරස ගන්න පුළුවන්. කොටුකොල කියන්නේ මේක ලස්සන කරගන්නත් එපාය. අපිට මේකට ඇත්ත වශයෙන්ම ඔය බෙල් পেපර් එහෙම තියනවා නම් චූටි කොටු කපලා එකතු කරන්නත් පුළුවන් වර්ණවත්භාවය සඳහා. මොකද කුඩා ළමයි හරි කන්න ආසයි වර්ණවත්ව තියනවා නම් දැන් මම මේක වැඩිහිටි කෙනෙක්ටත් ගන්න පුළුවන් විදියට මොකද ভেජිටේරියන් කෙනෙක් නිර්මාංශ ආහාර ගන්න කෙනෙකුට අදහස් කරගෙන තමයි මේක හැදුවේ මොකද හරිම ලේසි කන්න කැමති නැති කෑමක් ගෙදර නිතර තියෙන කෑමක් අපිට ඉතාමත්ම ලෙහෙසියෙන් වැඩි ආයාසයක් නොදරා හදා ගන්න පුළුවන් විදියට තමයි මේ සැකසලා තියෙන්නේ ෂෙෆ් දැන් මේ මැකරෝනි හදනකොට දැන් සාමාන්‍යයෙන් අපි ගෙවල් වල මැකරෝනි හදන්න පුරුදු වෙලා ඉන්න හිතවතුනේ මේ කැරට් දාලා ලීක්ස් දාලා බිත්තර දාලා චීස් එකතු කරන්නත් පුළුවන්. ඒතර චීස් එකතු කරලා ගත්තාම උඩින් චීස් තිබ්බම පොඩි ළමයි මම හිතන්නේ තවත් ආස වෙයි කන්න. මේක මේ සෝස් එක කලින් හදලා ශීතකරණේ තියාගත්තා නම් අපි ඊට පහු වෙනදට මේ පාස්තා තම්බන්න යන වෙලාව විතරයි යන්නේ. හරි. ඒ විදිහට තමයි අපි හදපු ලස්සන කෑම වට්ටෝරු දෙක මේ විදිහට අවසන් වුණේ. බොහොම අපූරු පාස්තා එකක්. ඒ වගේම මොකද මේකට කිව්ව නම මතක නැහැ. Cauliflower couscous. ඒක මම දාපු නම. ඒක අපේ chef ගේ නව සොයා ගැනීම. ඒකත් අපි ඔන්න ඔය විදිහට තමයි හැදුවේ. අපි අවසාන වශයෙන් අපි සමු ගන්න කලින් පොඩ්ඩක් මතක් කරලා තාපෝසරයක් ටක් ගාලා මේ වට්ටක සෝස් එක හදපු විදිය. ඔව් වට්ටක සෝස් එක හදන්න අපිට ඕනේ මේ දේ. අපි හිතමු බටර් හෝ මාජරින් එක නැත්නම් තෙල්. එක අපි හිතමුකෝ මේ කෝප්පෙන් එකක් ගත්තා නම් තෙල්. මේ කෝප්පෙන් එකක් පාන් පිටි. මේ කෝපෙන් එක සමාන ප්‍රමාණයක් ගන්න. එකට එක පරිමාණයෙන් ගන්න ඕනේ. එකට එක පරිමාණයෙන් ගන්න ඕනේ. එතකොට අපි මේ දේ කොටස දිය කරගත්තට පස්සේ මාජරින් ටික දිය කරගෙන පිටි ටික දානවා. ඊට පස්සේ ටක් ගාලා අපි මෙහෙම කලවම් කරමින් කැටි ගැහෙනවා. වැලි වැලි වාගේ එනවා. එකම දේ කරන වෙන්න දෙන්න ඕනේ. අඩියල්ලන්නේ නැති වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ වැලි වැලි වාගේ එහෙම ආවට පස්සේ අපිට පුළුවන් මේකට කිරි දාලා හදාගත්තොත් කිරි වලින් හැදෙන කිරි රසති සෝස් වර්ගයක් එන්නේ. ස්ටොක් විශේෂයක් දැම්මොත් එළවලු හෝ මස් ස්ටොක් එකක් දැම්මොත් අපිට එන්නේ අර සේවරි රසති සෝස් එකක් එන්නේ. එතකොට වට්ටක්කා අපි තම්බල පියුරේ කරලා අර හදාගන්න සෝස් එකට වට්ටක්කා පියුරේ ටික දාලා තමයි මේ සෝස් එක හදාගත්තේ. හරිම ලේසි. හරිම ලේසි. මේ මට හිතෙනවා මෙහෙම දෙයක්. හරි. මේ බොහොම කෙටියෙන් උත්තරයක් දැනගන්න ඕනේ. දැන් අපි මේ වට්ටක්කනේ යොදාගත්තේ. මේකට අපිට කැරට් වගේ දෙයක් යොදාගෙන පියුරේ හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. බීට්රූට් පුළුවන්, කැරට් පුළුවන්, නිවිතිය පුළුවන්. හොඳ උදෝ ඔය කියන්නේ අපිට හොඳ විකල්ප යොදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. හොඳයි අපි ලැබිච්ච කාල වේලාව හිතවතුන අද අවසන් වෙනවා. අද අපි හැදුවේ බොහොම අපූරු පාස්ටා එකකුයි ඒ වගේම කුස්කුස් එකකුයි කෝලිෆ්ලවර් කුස්කුස්. හරි අපූරු කෑම වට්ටෝරු දෙකක් හරිම සතුටුයි. අලුත් දෙයක් හෙල්දි ෆුඩ් වෙල්දි ලයිෆ් ශ්‍රේෂාංගේ නෝන අදත් අපි ඔබේ නිවහනට ගෙනාවා. අපි ලැබිච්ච කාල වේලාව හිතවතුන අවසන් වෙනවා. අපි අදට ඔබේ නිවහනෙන් සමුගෙන යනවා මේ විශේෂාංගෙන්. හැබැයි සමුදා සූර්ය වීමන අවසාන නැහැ. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. ප්‍රවීණ සුපවේදිනී චතුරිකා අනුරාධ මහත්මියට ආයුබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරන බෙහෙවින්ම ස්තුතියි. අපි ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න මේ සමුදා සූර්ය වීමන.